සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් සත්‍යාග්‍රහය නිරතව සිටි අට්ටාලයට මෙම ප්‍රහාරය එල්ල වුණේ ඊයේ රාත්‍රී 11:30 අතර කාලයේදී. සිසුන් පැවසුවේ මුහුණු ආවරණය කරගත් 30 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. මෙම ප්‍රහාරයෙන් සිසුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු මේවන විටත් බලංගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. පෙර 11:00 මාට ඉතර කට්ටියක් ආව නිවන් දාගෙන කළු දෙකට නැගෙන යකඩ පොළොයි මේ කඩු වෙන අරන් ආවේ. අදල එක වටම ගහුවා යකඩ පොල්ල බින් දාලා මුළු ඔක්කොම කඩල බින්දලා දාලා ගිනි තියලා යන්න ගියා. මේ අතර ප්‍රහාර එල්ල කළ පිරිස් ඒ අසල නවතා තිබූ ත්‍රිරෝද රථ දෙකකට අලාභානි සිදු කර ඇති අතර අසල වෙළඳ සැලක සිටි පුද්ගලයෙකුට පහර දී තිබෙනවා. හිටිය මෙතෙන්ට වෙලා හයරයක් එනකම් එතන ගම්බස මල්ලක් හිටියා. ඒ ඉන්නකොට මේ 30ක් විතර මූණ වැනගෙන ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඇවිල්ලා පෙට්‍රල් බෝම්බ ගෑවුවා ඉස්සෙල්ලා අපි කඩේකට ගහලා ඉවරලා ළමයිට ගහලා ඊට පස්සේ කඩේ මල්ලිට ගෑවුවා කඩුවේ අනිත් පැත්තෙන් බඩට කරන්ට් ලයින් එකට චේන් එකක් ගෑවුවා. ඒ ගහලා මයි වීල් එකට ගෑවුවා කඩුවේ වීල් ස්පින් එකට. ඒ ගහලා එකපාරටම මුන් දිව්වා යන්නේ. අදල් ගන්න බැරුණා. කීප දිනක් අඳුරගත්. රාජසභා මන්ත්‍රීවරයෙක් ඉන්නවා ඉන්දික කියලා. එයයි තව කැම්පස් එක ඇතුළේ වැඩ කරනවා මේ බණ්ඩාර කියලා. තවත් බණ්ඩාර කියලා එක්කෙනෙක් ඉන්නවා නැතුංගම්. ඒ තුන් දෙනා අපි අඳුරගත්තා. මේ අතරේ සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් දෙල්ල වූ මර ප්‍රහාරයට විරෝධය පළ කරමින් දිවිනේ සිසු විශ්වවිද්‍යාල සිසුන් අද විරෝධතාවල නියලුණා. කෙසේ වෙතත් එළබූ ප්‍රහාරය නොතකා සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් අද යලිත් වරක් සිය සත්‍යාග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඒ අද දහවල් සිදු කළ විරෝධතා ව්‍යාපාරයකින් අනතුරුවයි. එස්.බී.ඩී. සනායක මාත්‍යර මෙතෙන්ට ඇවිල්ලා මාධ්‍යයට කිව්වා ජනාධිපතිවරණේ නැත්තම් අට්ටාල වලට සලකන හැටි අපි කියලා දෙනවා කියලා. මෙන්න කියලා දීලා දෙනවා අට්ටාල වලට සලකන හැටි. උපකුලපතිවරයා ඊට පසුව මේ ප්‍රාදේශීය දේශපාලන නායකයෝ කැම්පස් එකට ගෙන්නලා මත්පැන් පානය කරවලා මේ ස්ථානට වෙලා තර්ජනය කරලා ගියා. මෙතනින් දවසක් ඇතුළත ඉවත් කරගත්තේ නැත්තම් අපි කඩාබිඳ දමනවා කියලා ගියා. කීල් ඉවරලා ඊහවස මෙවට ඉඳගෙන සංවිධාන කටයුතු වල නිරත වෙලා ඊයේ රාත්‍රියේ පාර දීම සිද්ධ කරා. විනාඩි 20ක් මෙතන තියන් ගැහුවා ශිෂ්‍යන්ට පොලිසියට කෝල් කරා. පොලිසිය එනකොට විනාඩි 40කටත් පැනලා ගිහින් පොලිසිය බීම තින් ආවේ.